Alak nura sinin kirase hanguman pedesi nevatuna gehin hadavat pura teri ni to deri rasin ki ali asma vedena sinav pipuna sadalu tale मटक में दैंक यू है आके खाओ तो क्यों है पोला आईया पोला दम में है आवद ना ना कॉल लगा दून मांगुदे ताता के कैम करांगे ने गया तो उल्टे अंडिंग रोक वेला थी ने हाँ भाई मिलिंद हम पौड़ी माले के पटले ने अन्य इतना नहीं द ओवी ते ए पौड़ी का एक मुनाबे दागन लोकु माले एक तमाय तारा अंतिम मैं कहते कि डां। अयो मामा किया ना तमाई हिटी है। है बे इतनी डैम मौने में नहीं है। माँग मौने में ना कुछ किया ना उनको। इतका वाव करे डाला तिया गर। हाँ नहीं मौने आके। कितिया ना को। टीचर। एन्ना। टीचर ने। आ मैं आसे नहीं ने। देखा बुकाल? एक ने? कहाँ में ने? टीचर आंटी का पाप दे मौने। सारी पोटे ඇයි එහෙම කියන්නේ? එයා එච්චරකට ඔයාගෙන කියවනවනේ. අනේ පුරු කියන්නේ පාක්කේ. එයා මේ දැනුත් තරහයි මායික. කතා කරන්නෙත් නැහැ. එයාට අර ඔෆිස් එකේ මිස්ස ලොකුයිනේ. දැන් ඔය මිස්ටර් කියලා නැද්ද මේ විස්තර? කියලා ඇති. අයියෝ අහන් හිටියේ නැත්? නෑ ඉතින් මට ඇහෙන්නේ නෑනේ. එයාට ෆෝන් කෝල්ස් වලින් කතා කරන්නේ. අනේ විකාර යාලගේ. දැන් තාත්තට කොහොමද ටීචර්? को नकिल में अंदर हेतु
මොකද කියන්නේ මම බත් එක්ක කවන්නද මට බඩ ගිනිනේ නෑ අනේ එහෙම බෑනි තාත්තේ අක්ක කිව්වේ තාත්තට කවලම යන්න කියලා අනිත් එක දැන් අපි දැන් ගියාට පස්සේ තාත්ත කන්නේත් නෑනේ මේ මේ ඇයි බම් මේ අංකල් ගාව කාඩවත් ඉන්න දෙන්නේ නැත්තේ ඒක ඉතින් මේ හොස්පිටල් වල හැටිනේ බා මේ හොස්පිටල් වල හැටි කියන්නේ බං ඉතින් මේ හાર્ට් පේෂන්ට් කෙනෙක් ගාව අනිවාර්යෙන් කවුරු හරි ඉන්න බෑ බං අනේ මේ පණිවිඩ දෙක යන තිරපන් නෑ නෑ මම කතා කරන්නේ කො ડોක්ටර් බඩ ඊට බංකො මේ මේ පොලා මේ නෑ බං පවනේ බං මේ මිනිස්සයා මේ උඹ නිකන් තාත්ත ඉස්සරහ බොරු ලකුණු දා ගන්න දන්න එපා මම බත් එක්ක කවන්න දීපන් තාතර අනේ අනේ පුතේ මට කන්න බෑ මං ඇත්තමයි කියන්නේ අක්කට කියපන්කෝ මං කෑවයි කියලා මං තව චුට්ටකින් කන්නා මට කන්න නෙමෙයි බම් මේ ඉඳිලා එපා වෙලා තියෙන්නේ හරි හරි අංකල් පොඩ්ඩක් ඉවසලා ඉන්නෝ කවුද මේ කැමැත්තෙන් ඉස්පිරිතාලවල උල්ලල ඉන්නේ තව දවස් දෙක තුනකින් ගෙදර එක්කයි යන්න කියයි අනේ මට ගෙදර ගිහිල්ලා මලත් සැපයි අපේ අපි මොනවද මේ කියන්නේ ඔය කතාර කෙල්ලට වුණොත් එම පපුව පෙල්ල මැරලෙයි හා කවුද කෙල්ල සෙනුරිට සෙන්රුත් එක්ක මොනවද කතා කරන්නේ නෑ ඉතින් අපි ගොඩක් කතා කරනවනේ ආමාත් එක්ක අයි සෙන්රු මොනවද කිව්වේ හැබැයි ඉතින් මේ වචන 10ක් කතා කරොත් අටක්ම ඉතින් තාත්තා 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 තමයි ඉතින් උඹ මොනවද ඔය තරම් දේවල් කතා කරන්නේ මේ නිකන් ඉතින් මේ චුටි පුතේ තාත්තේ උඹ මූ අර සෙන්රු අක්කත් එක්ක කතා කරන්නේ මොනවද කියලා හොඳට අහගෙන හිටපන් තේරුණා මම දන්නේ මූ ගැහැටි එකෝ සෙන්රු අක්කත් එක්ක කතාව එහෙම නැත්නම් අර චාලිගේ දුවත් එක්ක කතාව ගාන් කුකුල ඕ මේ බලංගෝ මේ තාත්තා ඉස්පිරිතාලේ ඉඳන් මම තනියට පොඩ්ඩක් කතා ගන්න ගියා හා බෝන් නැහැ කෙල්ලගේ තනි රකින්ද ඒක තමයි මම තව දරුවෝ තුන්දෙනෙක් හදලා තියෙන්නේ ඒ හොද්දටම ඇති මේ වුණාට දෙනෝදාක් හිටියට ඉතින් මේ හිතේ කැමති එක්ක නැතුව තනිය නැති වෙන්නේ නැහනේ අනිගාර ওই මාලිනී මැඩමුත් ওই සින්දුවක් කියලා තියෙන්නේ මොකද්ද මොකද්ද මාලිනී මැඩම්ගේ සින්දුව තියෙන්නේ දෙනෝදා නුවන් අතරේ මහා තනියක් දැනෙනවා කියලා අනේ බොලතෝ ඒකත් කිව්වේ වැරදියට හරි හරි අනේ ඒක වැරදුනාට මං කිව්වේ දෙනුරු ගීතේ තියෙන දේනේ හිටපන්කෝ මං ගෙදරනක ගන්න ඇතෝගේ බායිමකට තාත්තේ තාත්තේ මේ බොරුට රණ්ඩු වෙන්න එපා හොලා නවත්තපන් ඕක මම මේ දුෂ්ටකමට තමයි ඔය මේ ලෙඩ වෙලා ඉන්නේ මේ චූටි පුතා आप इंडपा मे माइम कटोदे अयो मट मे इंड बेर इन कंडे मंगा इंडपा तो हाथ मट कंड මරතාත්තේ මේ දවස්වල කිසි හාවක් හුවක් නැහනේ දැන් ඔහේ ඉන්නව නේද මොනවද මම හාහු උඹලගේ තාත්තා ඉතින් කොහොමත් ඔය හාහු නැහනේ තමන්ගේ පාඩුවේ ජීවත් වුණා එච්චරයි නෑ 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 මං කිව්වේ නිකන් කාලෙකින් අම්මත් එක්ක නිකන් රණ්ඩුවක්වත් ඇල්ලුවේ නැහනේ ආ උඹ මේ බලාගෙන ඉන්නේ මං අම්මත් එක්ක රණ්ඩු වෙනකන්ද අසනීපයක් නෑ මට දැන් මං කියුවේ නෑ ඉස්සර නම් ඉතින් පොඩි ඉඳලා හිටලා රණ්ඩුවක් අර එහෙම වෙනවනේ දැන් එහෙම නිකන් රණ්ඩු නැතුව පාළුවේ පාළුවේ වගේ ඒක ඉතින් උඹ ගිහින් අම්මගෙන් අහගනි රණ්ඩු වෙන්නේ මම නෙමෙයිනේ ඒ අම්මන්ඩි මං දන්නවා උඹලා මේ දවස්වල ඉන්නේ බොහොම සතුටෙන් කියලා मंकी एम ने मेत अपुता एन 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 ताते
මට මේ කල්පන පුතත් එක්ක පොඩි කතාවක් තියෙනවා. ආ පොඩ්ඩක් ඇතුළට යන්නද? කතාව නේද? ඔව්. හරි හරි. මට තේරෙනවා. අංක අම්මෝ හොඳ වෙලාවට ඔයා ආවේ. නැත්තම් පුතා මෙතන මාර වලියක් ඩිසයින් වෙමින් තිබුණේ. එහෙම පුතන් කළේ. දන්නවනේ ඉතින් අපේ තාත්තා ගැන පොලිසියනේ විහිළු තේරෙන්නේ නැහැ. මොකක් කරේ උණ හැටි ඉස්සෙල්ලාම ඇදලා ගන්නේ මාංචු. ඊට පස්සේ ඇදලා ගන්නේ පිස්තෝලේ. මොකද මේ පැත්තේ පුතා? මම නිකන් ආවේ අංකල් මේ පැත්තට ගොඩ වෙලා යන්න ඕනේ කියලා හිතුණා. මේ අසිරි නංගි ඉන්නවද? මං දැක්ක බල්කනි ඉන්නවා. ආපේක කොච්චර හොඳද? සේමිනි 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 අය එනවා සේන. මෙයා ඇවිල්ලා. මේ මේ පුතාට තේකක් හදන්න. තේකක් විතර නෙමෙයි කේකුත් දෙන්න. හැබැයි ඉතින් දැන් ආපු එකේ රැට කැමටිකුත් මෙයා කාලා ගියා නම් හොඳයි නේ සේන. මොකද කියන්නේ? අන්න හොඳ අදහසක්. රැට කාලා මෙයාමකෝ. අංකල් ආරාධනා කරාම බෑ කියලාත් බෑ. මේ රැට මොනාර යදන්න වෙන. එහෙනම් ඉන්න. කාලා මෙයා. පුතා මං එකක් කියන්නම්. පුතාගේ තාත්තා ගාව නැති පුතා ගාව තියෙන හොඳ ගතිගුණයකට මම බොහොම කැමතියි. මොකද අංකලේ? ඔය සුරංජිත් ඇමතිතුමා ඉන්නව නේද? ආ දේශපාලන වැඩ කටයුතු කළාට පස්සේ යාළු මිත්‍රයෝ අතහැරියා. අමතක කළා. මේන්ටේන් කළේ නැහැ. දේශපාලඥයෝ හැම්බෑ. තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ ඒගොල්ලන්ව පොඩ්ඩක් බලා කියා ගන්න ඕනේ. එහෙම නැත්තම් කොහමද චන්දිට මූණ දෙන්නේ? දැන් අපි බිස්නස් කාරු. දැන් අපි උනත් බජාර් එකට බැහැලා පොඩ්ඩක් අප්ඩේට් වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි බජාර් එකේ මේක පොඩ්ඩක් අල්ලගෙන යන්න පුළුවන් වෙන්නේ. හරි? දැන් ඔයි මම කවදාවත් කප්පන් දීලා නැහැ. ඔයි දේශපාලන කාලේදී දේශපාලඥයෙකුට උදව් පදව් කරන එක වෙනම වැඩක්. හැබැයි කප්පන් දීලා නැහැ. පුතා දන්නවද? කාලයක් කප්පන් එකතු කළේ මම. බලන් ගියා මංකල් නොකරපු දෙයක් නැහැනේ. මොනවද පුතා? ණය විතරයි නැටුවේ නැත්තේ. උඹ හත් තිබ්බ මේ පැත්තේ ණයක් හිටියේ නැහැ. නැත්තම් ඒකත් කරනවා. මම කැමති පුතා පුතා නිතරම ඇවිල්ලා මේ මිත්‍රකම් අලුත් කරන පුරුද්දට. එහෙම තමයි තියෙන්න ඕනේ. ඒක බොහොම හොඳ දෙයක්. තේරුණාද මේ? මම ඉන්නවා පුතත් එක්ක කිසි දෙයකට බය වෙන්න එපා. අංකල් ලස්සනේ නංගිත් එක්ක මට පොඩක් කතා කරන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම. අනිත් එක පුතා දැන් ওই පුතාලගේ පුතා කෙලින්ම බල්කනියට යන්නකො. අසිනි බල්කනිය ඉන්න. දින දෙයෝ ගෙටගෙන විද්දනවා ඔබට තවසක හඳ පායන සනීපෙනවා කියලා කවුරු හරි කිව්වද ඔයගොල්ලන්ට? තමුන්ට දුක නැද්ද? දුක හරි තිසංක. තාත්තා ඇරෙනකොට මේ ගෙදරින් වැඩි හිටියෝ දෙන්න ඔයයි මමයි. තේරුණාද? ඔයාට නම් මේව පුරුදු නැතුව ඇති. හැබැයි මමයි තාත්තයි තමයි ළමයි ටික බලාගත්තේ. මං යාළගේ ලොකු අක්කා. මොන ප්‍රශ්නයක් ආවත් මං හිනා වෙලා හිටියේ යාළ වෙනුවෙන්. හරි හරි ලොකු අක්කේදී අපි මොකද කරන්න ඕනේ? කරන්න ඕනේ අපි මේ වෙලාවේ ඒගොල්ලන්ට හයියක් වෙන්න ඕනේ. ඒක තමයි මම මේ කල්පනා කරන්නේ මොකද්ද කරන්න කියලා. කල්පනා කරන්න. හැබැයි කාලා බීලා ඉන්න. තිසංක මටත් දුකයි. මගේ තාත්තා මතක් වෙද්දි පපෝ පිච්චෙනවා. හරි හරි සෝරි සෝරි. අපි බලමු මොකද කරන්න කියලා. තාත්තට මොකද කියලා තියෙන්නේ?
එටනි ද গিදර එවයි හැබැයි ඉතින් අර ඔපරේෂන් එක හැකික් මුණින් කරන්න වෙනවා අක්කේ හරි අක්කේ මතක් වුණා ජංගයි මොකක් තව සල්ලි දෙයක් හොයාගන්න විදිය හැබැයි ඒකෙන් නම් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් හරි මොකද්ද කියපොම් අපි බෑන්ඩ් එකේ බට්ටි විකුණමු සේරම මොකක් උඹ කියන්නේ බෑන්ඩ් එකේ බඩු සේරම විකුණමු කියලා ඔව්යි විකුණමු මොකද අපි කොහොමත් මේ දවස්වල වැඩේ කරන්නෙත් නෑනේ ඔව් හැබැයි අපි එක පටන් ගන්න හැදුවා විතරයි නේ ඒකට ගමන් නෑ අයියේ විකුණලා දාමු මොකද අපිට කවද ගන්න බැරිද හරි ඉතින් අපි බෑන්ඩ් එක අනිත් කට්ටියකනුත් අහලා තීරණයක් ගමු හේයි අපි තාත්තා අරන් දුන්න බඩුනේ අනික මේ වගේ වෙලාවක මේ වගේ දෙයක් කරන්න නේද තාත්තරන් දුන්න සමහරක් දේවල් වගේම අපි පස්සේ ගත්ත දේවල් උතන තියෙනවානේ ඉතින් අපි බෑන්ඩේ කටේට ගිහලා බලමු කිසියවලක් නැහැ හොඳේ අදහස හොඳනම හොඳයි හැබැයි අපි බෑන්ඩේ අනිත් කටේටත් කියලා බලමු මං දෙයක් අහන්නද ලොකු මල්ලි මොකක්ද අක්කේ මං දන්න තරමින් ඔයාට තිබ්බ ලොකුම හීන තමයි බෑන්ඩ් එක ඒ නිසාම තමයි තාත්තත් බැන බැන හරිය බඩු ටික අරගෙන දුන්නේ නවර දුක නැද්ද? ඔව්වක්කේ. ඒ මගේ හීනේ. හැබැයි අක්කේ තාත්තා තමයි මේ හීන හැබෑ කරගන්න විදිහ මට කියලා දුන්නේ. තාත්තට වැඩිය ලොකු හීනයක් මගේ නෑ අක්කේ තව. මේවා නම් මොනවද? කවද ගන්න බැරි? හැබැයි මේ වගේ තාත්තා කෙනෙක් අපි ආයි කොහෙන් හොයාගන්නේ? විශේෂයෙන් මේ වගේ තාත්තා කෙනෙක්. නේද? ඔයාට කියන්න කිව්වා හයි කියා හෑන්ඩ් සැනිටයිසර් ඔබේත් ඔබේ පවුලේත් සැබෑම ආරක්ෂකයාය මට උඹෙන් ඇත්තරම තියෙනවා මචං ප්‍රශ්නයක් අහන්න. මොකද්ද කියපන්? මෙහෙමයි බං. මේ ප්‍රශ්නේ මචං මේ කට්ටි ඉන්න තැනක අහන්න බෑ. උඹ තනි වෙනකම්මයි මං බලන් හිටියේ මේ ප්‍රශ්නේ උඹෙන් අහන්න. එනයි ඉතින් ඉක්මනට කියපන්. අරුන් එනවනේ දැන්. මේ උඹ ඇත්තරම මාත් එක්ක තාම අවුලෙන්ද බං ඉන්නේ? නෑ. එයි මම උඹත් එක්ක තරහින් හිටියද? එයි නාවෙන්? උඹත් හරියට නිකන් අර දේශපාලනය කරන කෙනෙක් වගේ නේ. එයි? නෑ මේ කියන එක මේ අමතකයිනේ. උඹට මතක නැද්ද බං උඹ ආපු කාලේ ඉඳන් මේ මාත් එක ගේමෙම හිටියේ කියලා. හරි හරි බං එව මොනවාද දැන් ඉතින්? හරිනම් බං මමයි උඹත් එක්ක ගේම් ඉල්ලන්න ඕනේ. ආ උඹයි අපේ බෑන්ඩ් එකට අලුතෙන් ආපු එක. මේ දැන් අලුත් නැහැ හරි. දැන් ඇවිත් ගොඩක් අල්. හරි හරි ඒකට කමක් නැහැ. හැබැයි මචං උඹ මේ අලුතෙන් ආවා කියලා අපි උඹට මේ වෙනසක් කරේ නැහනේ. උඹත් අපේ එකෙක් විදිහට තමයි අපි පිළිගත්තේ. ආ හරි හරි ඉතින් දැන් උඹ මොකද්ද මේ මගෙන් අහන්නේ? කොහොම හරි මචං අපේ කල්නේ උඹව දැම්ම තරඟෙට. ඔව් මචං උඹව තරඟයට හරියන්නේ නැහැ කියලා කල්නේ මාව දැම්ම මචං ගමෙන් ආ උඹ ඒකටත් එක එක කතා කියෝ කියෝ ගිහිල්ලා තිනා වටේ ආ අනේ මේ මන් නමුකුත් කතා කිව්වේ නැහැ බං එහෙම හරි හරි ඒකට කමක් නැහැ හැබැයි එකක් මතක තියාගනි මට උඹත් එක කිසිම අවුලක් නැහැ හරිද නයනේ ආ නේනෝ මේ නියම ගුඩ් නිව්ස් එකක් තියෙනවා ඒ මොකද්ද බං ඒ හැම තැනෙකේ වැඩක් ආ මිනිහාගේ කැම්පේන් එකේ මියුසිකල් ෂෝස් ටික ගන්න වෙලේ අපිට දුන්නා වැඩ ගොඩක් තියෙනවා ඔක්කොම ටික දුන්නා අපිට. ඒ කියන්නේ මචං අර දයාල් අයියා ඉන්න කාලේ අපිට හම්බුණා වගේ වැඩ වෙන්නේ නැති නේ. ඔව් බං. වැඩක් නැහැ කතා කරලා යනවා. ඒ ඇයි බං? නෑ බං මට අයියා මතක් වුණා. අයියා ඉන්න කාලේ බෑන්ඩ් ගුණෙන් කොච්චර දේවල් කරාද බං. මේ කල්නේ මේ දයාල් අයියා නෑ කියලා නෑ මචං. දයාල් අයියාගේ තියෙන ඇඳුරුම් කම් වලින් වෙන්නේ නැති මේ තාමත් අපිට වැඩ එන්නේ. ඔය ඔව් බං. බලපංකෝ ඒ මනුස්සය මැරිලත් අපිට ප්‍රයෝජන තියනවා ඒකම තමයි මම මඩත් අවුල හැබැයි කල්නෑ උඹට වෙන පාරකුත් තියෙනවා මොකද්ද කල්පනා උඹේ ෆිට් එකනේ ඔව් ඉතින් කල්පනා මගේ විතරක් නෙමෙයි උඹලත් එක සෙට්නේ අපි
අපිත් එක්ක වඩා මචං උඹත් එක්කනේ ෆිට් ආ අනිත් එක මචං මේ අසෙනි නංගි ආවිල මේ අපේ නංගි කනේ නෑනේ උඹේ නංගිනේ ආ මොකද මොකද ඒ කතාව නෑ නෑ එහෙම දෙයක්වත් අපිට දැනෙනවා ඉතින් සර් මොකද උඹට දැනෙන්නේ කියන් අනේ මේ පාරයන් බං කල්න යන්න අපිට කොලේ වහන්න නැතු අපි හැමදේම දන්නවම ආ අර සුරංජිත් ඇමතිතුමාගේ පුතා හේතුවක් නැතුව මේ බලයි ගෙදර රින්ගයිද බං නැත්තා උන් තමයි මාර රොයිටර්ස්ලා බලපං ගොනේවා अपे जीवित अभी देख शक्ति मत मेला लडाखिंद असरण विनोद खिन्न तात असैनी बांधी मुखी गया।